මිනිස් දේහයේ අඩංගු ප්‍රධාන පද්ධතියක් ලෙස රුධිර සංසරණ පද්ධතිය හැඳින්වෙන්නේ හැකිය අතර ඒ ප්‍රධාන වශයෙන් රුධිර ප්ලාස්මාව සහ රුධිර දේහාණු ලෙස ආකාර දෙකක අන්තර්ගතයන් ලෙස වර්ගීකරණය කළ හැකිය. මෙම රුධිර දේහාණු යටතේ දැකිය හැකි බහුලතම ශෛල ආකාරයේ ලෙස රතුරු දරාණු හෙවත් රක්තාණු හැඳින්වෙන්නේ හැකිය අතර එමගින් දේහ ශෛලවලට අවශ්‍ය ඔක්සිජන් පෙනහළුවල සිට දේහ ශෛල දක්වා පරිවහණය කිරීම සිදු කරනු ලබයි. මිනිස් දේහයේ අඩංගු රතුරු දරාණු ද්විඇවතල හැඩයක් ගන්නා අතර එමගින් ඔක්සිජන් පරිවහණයට අවශ්‍ය අනාකූල හැඩයක් සැකසී ඇත. රතුරු දරාණු සෛල නිපදවන දේහයේ අස්ථිවල ඇටමිදුළු පටකවල සිදුවන ආබාධ තත්ත්වයන් මගින් හෝ අනතුරු නිසා දේහයේ අධික රුධිරවහනයක් සිදුවීම දේහයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බලපෑම මගින් රතුරු දරාණු සෛල විනාශ කිරීම ආදී හේතු පදනම් කරගෙන මෙම රෝගී තත්ත්වය ඇතිවිය හැක. රුධිර සංසරණ පද්ධතිය ඔක්සිජන් පරිවහන ක්‍රියාවලියට අවශ්‍ය ප්‍රමාණවත් තරම් රතුරු දරාණු සෛල නොමැති වීමේ රෝගී තත්ත්වයක් වශයෙන් ඇනීමියා හඳුන්වන්නට පුළුවන්. මූලික වශයෙන් දේහයේ රුධිර සංසරණ පද්ධතියට අවශ්‍ය රතුරු දරාණු සෛල නිපදවන රතු ඇටමිදුළු පටකවල ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරිදි සිදු නොවීම මගින් දේහයේ සිදුවන අධික රුධිර වහනය වීමක් මගින් හෝ දේහයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ආබාධ තත්ත්වයක් නිසා රතුරු දරාණු සෛල විනාශ වීම ආදී හේතු පදනම් කරගෙන මෙම රෝගී තත්ත්වය ඇති විය හැක. මිනිස් දේහයට අවශ්‍ය තරම් වූ ප්‍රමාණවත් යකඩ පෝෂක විටමින් වර්ග හෝ ෆෝලික් අම්ලය නොලැබීම මගින් ආහාර මාර්ගය ආශ්‍රිතව ඇතිවන ආබාධ තත්ත්වයක් නිසා පෝෂක සංඝටක දේහයට උරා ගැනීමක් සිදු නොවීම ගර්භණී අවධිය තුළ දේහයේ සිදුවන යකඩ උණතාවයක් ලිකා තත්ත්වයන් අක්මාව හා වකුකඩු ආශ්‍රිතව ඇතිවන අකර්මණ්‍ය වීම ආදී දීර්ඝකාලීන රෝගී තත්ත්වයන් පාරම්පරිකව ඇතිවන ආබාධ තත්ත්වයන් නිසා මෙම රෝගී තත්ත්වය ඇතිවීමට ඉඩකඩ ඇති බව සොයාගෙන ඇත. ඇනීමියා රෝගී තත්ත්වයේ ඇතිවීමෙන් පසු දේහයේ සෛලවල සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි සිදු නොවීමක් නිසා දේහය තුළ නිතර තෙහෙට්ටුව ඇතිවීම දේහයේ මාංශ පේශී දුර්වල වීම හෘද ස්පන්දන වේගය අක්‍රමවත් වීමත් වේගවත් වීමත් හෘදය ආශ්‍රිතව ඇතිවන වේදනාවත් හිසේ කරකැවිල්ල ඇතිවීමත් මෙන්ම හිස ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවන අධික වේදනාවත් රෝග ලක්ෂණ වශයෙන් සලකන්නට පුළුවන්. වෛද්‍ය විද්‍යානුකූලව සිදුකරන විශ්ලේෂණ මගින් රෝග තත්ත්වය නිශ්චිතව හඳුනා ගැනීමක් සිදුකරන අතරෙහිදී රෝගියාගේ දේහයේ සිදුවන අසාමාන්‍ය රෝග ලක්ෂණ විශ්ලේෂණය කිරීම මගින් රුධිර පරීක්ෂා කිරීම මගින් දේහයේ සිදුකරන විශේෂිත රතුරු දරාණු සෛල පරීක්ෂා කිරීම තුයට මිදුළු පටක පරීක්ෂා කිරීම ආදිය සලකන්නට පුළුවන්. රෝග විශ්ලේෂණයේදී ලැබුණු දත්ත අනුව වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ තීරණය කරන ලබන අතර මෙහිදී ඖෂධ මගින් හෝ ශල්‍යකර්ම මගින් ප්‍රතිකාර කිරීමක් සිදු කරනු ලබනවා. මෙහිදී රුධිර සංසරණ පද්ධතියට අවශ්‍ය තරම් වූ යකඩ වලින් පෝෂක වර්ග ලබා දීමක් සිදු කරන අතර රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත වූ ශුද්ධ ජීවී ආසාදනයක් සිදු වී ඇතනම් ඒටද ඖෂධ මගින් ප්‍රතිකාර කිරීමක් සිදු කරනු ලබනවා. රතුරු දරාණු සෛල නිපදවීම සිදු කරන ඇටමිදුළු ආශ්‍රිතව ඇතිව ඇති ආබාධ තත්ත්වයන් නිසා රෝග තත්ත්වය ඇති වී ඇතනම් ඒට ශල්‍ය කර්ම මගින් ප්‍රතිකාර කිරීමෙන් ඇටමිදුළු බද්ධ කිරීමක් සිදු කරනු ලබනවා.